වර්ෂ 1960 මෙරට බැංකු ඉතිහාසයේ විප්ලවයක් සිදු කරමින් එවකට වාණිජ වෙළඳ ආහාර සහ නාවික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වූ ටී.බී. ඉලංගරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කරනු ලැබුවා. එම පනත සම්මත වීමත් සමග බැංකුකරණය පොදු ජනතාවට සහ ගමට රැගෙන යාමේ අරමුණින් මහජන බැංකුව උපත ලැබුවා. जूली मस पलमुनिदा सिरिमावो बंडारनायक मेथिनेगे मगपेन्वीमेन सह महाजन बैंकुवे पलमु सभापति विन्सन सुबसिंह महतागे नायकत्वेन महाजन बैंकुवे मूल्य सेवावन पोदु जनतावट उरुमवुना इदा पटन अद दक्वा गतवू वसर हेट तुल श्री लांकीय जनतावगे मेन्म रटे दियुनुव वेनुवेन महाजन बैंकुव असम सम सेवयक इटु करनु लबुवा ඉතිහාසයේ පළමු වරට භාෂා ත්‍රිත්වයේම සඳහන් චෙක් පද හඳුන්වා දීම උගස් සේවාව කාන්තා ඉතුරුම් ගිනුම් ළමා ඉතුරුම් ගිනුම් කෘෂිකර්මාන්තය ඇතුළු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් ණය සහන වැනි බැංකු සේවා රැසක් පළමු වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ මහජන බැංකුවයි එමෙන්ම ගනුදෙනු කරුවන් වැඩිම පිරිසකට සේවය සලසන මෙරට විශාලතම ශාකාජාලයේ දෙහිමි මහජන බැංකුව අද වන විට රුපියල් ට්‍රිලියන 1.8ක ණය පහසුකම් රුපියල් ට්‍රිලියන 2කට අධික තැන්පතු සහ රුපියල් ට්‍රිලියන 2.4ක වත්කම් වලින් සන්නද්ධව පොදු ජන සේවයේ සලසන අති දැවැන්ත මූල්‍ය ආයතනයක් එම මෙහෙවර තවදුරටත් ඉටු කරමින් අද වන විට තාක්ෂණයේ හිලිපෙත්තටම යමින් ඩිජිටල් බැංකුකරණයේ සීමා මායිම් පුළුල් කරන්නට මහජන බැංකුව සමත්ව අවසන්. එම සාර්ථකත්වයේ සමග මහජනතාවගේ බැංකුව බවට පත් වූ මහජන බැංකුව 2021 ජූලි මාස පළමුවනදා 60 වන සංවත්සරය අභිමානයෙන් සමරන වගයි.